බුදුරජාණන් වහන්සේගේ උතුම් සාාසනදායාදය නිසයි අදාපි කිසියම් සැනසිල්ලක් ලබමින් මේ ජීවිතය මෙලෙසින් ගත කරන්නේ. ගතට මොනතරම් පහසුවක් දැනනත් හිතට පහසුවක් නැත්නම් ඒ ජීවිතයට සැමෑ අස්වැසිල්ලක් ලැබනාා කෙල හිතන්නට අමාරුයි. බුදුරජාණන් භාන්පිදේශනා කරනම පහසු විහරණෙන් යුක්තව කල්ගෙවීම සඳහා, වශ්‍ය වන කරුණු ගණනාවක් තියෙනවා. පංචි මේ භික්කවේ පහසු විහාරා මේ ලෝකේ සිතේ ගතේ සැනහිල්ලේ ජීවත්වන කෙනකුගේ ඒ උදෙසා තිබියයුතු කරුණු. පහයි. ඒ මොනවද ඉඳ භික්කවේ භික්කු මෙත්තං කායකම්මන් පච්චු පට්ටිතන් හෝ. තිහැම වෙලාවකම මෛත්‍රී සහගත කායිකර්ම වලින් යුක්තවේ නම්. මෛත්‍රී සහගත කායි කර්මකයන් මේ ගත මේ ශරීරය යමු කරන්නේ යහපත පිණිස තව කෙනෙකුගේ. තමන්ගෙත් අනුන්ගේෙත් යහපත පිණිස හේතුවන මෙලොවට පරලොවට යහපත පිණිස හේතුවන දෑ කිරීම පිණිස මේ ගත විහෙස වනවනන් අන්න්‍යතන තියෙනවා මෛත්‍රී සහගත කායකරම. ගිලන් උපස්ථානය සංහෝ පස්ථානයේ ඒසිියල්ලට ඉහලින් බුද්ධෝ පස්ථානය මෞපියෝ පස්ථානයේ වැඩිහිටි ගුල දෙටුවන්ට උපස්ථාන කිරීම එවගේම මළුමම්පෙත් ආදිය හැමදීම මේ සැමස්තේම. මෛට්්‍රේ සහගත කායකරම. දැ ඇත නලෙ තබා වන්දනාකිරීම කොටිින්ම කියනවනම් මේ බණපදේ ඇසීම පවා මෛත්‍රේ සහගත කායකරමය. අන්නේ මෛත්‍රයේ සහගත කායකරමින් යුක්ත කෙනා බොහෝම පහසුවෙන් මේ ලෝකෙ ජීවත්වෙනම ගතේ සිතේ පීඩාවක් නැතුව. බුදුරජාණන් වහන්සේ වදාලා ඇතැම්මිට ගතේ පීඩාවක් තිබනත්න්. හිතේ පීඩාවක් නැතුව ජීවත් වෙන්නට මේ මෛත්්‍රේ සහගත කායිකර්මි උපකාරයි. ඊළඟට මෛත්‍රයේ සහගත වචීකර්ම. ඒකයන්නේ තමන්ටත් අනුන්ටත් මෙලොවට පරලවට යහපතට හේතුවන වච්චන කතා කිරීම. මුසාවාදයෙන් පරුසවත්තනයෙන් කේලමින් හිස්වචනයෙන් වෙන් වෙලා යහපත පිණිස පවතින. අනුන්ට සැප උදා කරන සැනසිලි මොතු කරලා දෙෙන. සම්මා දිට්ටිය පහළ කරවන සම්මා සංකල්පය පහළ කරබන වචන කතහ කරයි නම් අන මෛත්‍යය සහගත වචී කර්මය. ඊළඟට මෛත්‍රී සහගත මනෝකර්ම. හදවත තුළ හොඳ මෛත්‍රයක් පිහිටුවාගනින් සම්බේ සත්තා භවන්තු සුහිත අත්තා සීලො සත්වයෝ. සුවපත් වූ හදසන්තානයත් තෝවෙත්වා සුවසේ ජීවත්වෙත්වා දුක්විපත් නොවේවා, ගේ කාගෙත් ජීවිතබලට පහසු විහරෙන සැනසිලිසුව මතුවේවා අන්හෙම කල්පනා කරද්දි මෛත්‍රී සහගත මනුවකර්මය පිහිටනවා. ඉතින් මේ මෛත්‍රීසාගත කාය වාග මනු කරමතුන යමකු ගෙතියෙනවනං එයා බොහෝම පහසුවෙන් ජීබත්වෙනවා. මොනතරම් විසම ජන සමාජයක වුණාත්න් පහසුවෙන් ජීබත්වෙන පුළුවන් වෙන්නේ. හදවත නිමීගිය පුද්ගලයාට පමණයි. කොච්චට සත්පුරසයන් ඉන්න පසුබිමක වඋනාතුන් තමංගිහිත නිමාගන නැත්තං ඇතුලාන්ති සැනසිල්ලක් නෑ දෙවරම් වනාරනේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාල හිටියනි ප්‍රෝධකරන වෛරරන භික්‍ෂූන් වහන්සේලත් ඒ භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත පමිණෙව්වට පස්සේ ර්ම දේශනා කරලා ඒකෝධ ස්වභාවේ වෛරී ස්වභාවයන් හිති නෑත් කරලා මෛත්‍රිය ඒ හදවත්වල පිහිටෙව්වා. ඉතින් එනිසාක් සත්පුරුෂයන් මැදහිටියත්, අසත්පුරුස පිරිසක් මැදහිටියත්, මොනම ජන සමාජයක වුනත් තමංගිහිත නිවීගියොත්, ධරම මේ පිහිටියොත් විතරමයි පහසු විහරණයෙන් සුවසේ පිින්වතුනි ජීවත්වෙන්ට ලැබෙන්නේ. ඒවගේම තවත් එක කාරණයක් දේශනා කලා බුදුරජාණන් වහන්සේ. හසු හරයෙන් ජීවත්වීම පිස යානිතානනි සීලානි අක්හණ්ඩානි අත්්‍යිද්ධානනි අසබලානි අකම්මාසානි බුජිස්සානිි විඤ්යුක් පසත්හානි අපරා මට්හාානි සමාධි සංවත්තනිකාණ කියන මෙන්න මේ අංග අටෙන් යුක්ත පිරිසිුදු සීලයක් ආරක්ෂා කරන බව. ගිහි භූත කෙනෙක් නම් පංචසීලය අහණ්ඩ කොට ආරක්ෂා කරනවා. එබගේම. ද මැදිින් කඩිලයායන්නේනි නැතුවාරක්ෂා කරනවා තැනින් තැනින් කැඩලය නැතුවාරක්ෂා කරන මුලින් ඇැදිින් කැඩිනි නැතුවාරක්ෂා කරනවා තන් හා දාසත්වෙන් මිදිලයේ සිකපදාරක්ෂා කරනවා බුදු පසේ බුදු මහරහත් උතුමෝ ප්‍රසංසා කොටබදාලාකාරයෙන්. තීලයේ සමාධයට සමාධිය ප්‍රඥාාවට උපකාරබනාකාරයෙන් සීලම ප්‍රතිපදාවාරක්ෂා කරනවා. ඉතින් ඔය විදදිහට පිරිසදු සීලයක් තමන්ගේ ජීවිතය තියෙනව නම් ආන්නේ ස්්‍රාාවකයාට. හැමදාම පහසු විහරණින් ජීවත්වෙන්ට පුළුවන්. ඇයි පින්වතුනි සීලයක් තියෙනකොට එයහගේ ජීවිතයේ පුදුමාකාර විිදිහේ අනවද්‍ය සුවයක් මතුවෙලා එනවා මම සිල්වතෙක් මම කාටවත් ඉංසා කරන කෙනෙක් නෙමෙයි මගේ කය වචනය මනස මේ දවාරත්ත්‍රයම මටත් අනුන්ටත් යහපත පිණිසයි මම පිහිටුවැලතයෙන්. ඉතින් මෙහෙම කල්පනා කරන්න පුළුවන්යි යම් කෙනෙකුට. ඒ ජීවිතයේ මුහම වටිනා පිරිසිදු පිවිතුරු ජීවිතයක් පෙනවා. ඊඟට තවත්වරුුණක් හේතුවෙනවා පහසු විහරණින් සැසිල්ලි කල්ගෙවන්න බලාපොරොත්තුව වෙනවාවනං. යායං දිිට්ටි අරියයා නීයානිිකා, නීයාති තක්කරස සම්මා දුක්කක් කහයයාය. තහාරූපාය දිිට්ටියා දිිට්ටි සාමං්්‍යගතව වියරති. ඒකයන්න්න යම්බඳු සම්මා දිිට්ටියකින් ආරයන් වහන්සේලා නැත්තන් ශ්‍රාවකයෝ මනාව දුක් අවසන් කරනවන අන්න්‍යබඳු සම්මා දිිට්ටියකින් යුක්තව කල්ගෙවනවා. සම්බ්‍රහ්ම චාරීන් වහන්සේලා කෙරෙහි ආවීචේම යදිවා රහෝ. ඒ කියන්න එලිපිටත් ඒවගේ සබ්‍රහ්මචාරෙන් මාහසල් ඉදිරිත් ඒවගේම තමන් තනියින් ඉන්න වෙලාවෙත් බොහෝම හොඳ අවංක භාවයක් රැකගන්නවා. මෙන්න මිහෙම ඉන්න මනං යාට පහසුවෙන් මේ ලෝක ජීවත් වෙන්න පුළුවන්. ගීවේවා පැවිදිවේවා. කාටවුනත් පහසුවෙන් ජීවත් වෙන්න ඇතුළෙන් සැනසිල්ලා ජීවත් වෙන්න. හිතේ අස්වවැසිල්ලකින් ජීවත් වෙන්න හේතුවන කරුණුම මේ බුදුරජාණන් වහන්සේ කියාදුන්නේ. සිහිපත් කලොත් මෛත්්‍යතේසාගත කායකරමය වචයකරමේ මනෝකරමය සීලේ සහා පිරීසිදු සම්මාදිිට්ටියකින් යුක්තව අවංකම කල්ගෙබීම. අවංක භාවේ කියන්නේ මෙතන පැවිද දෙක්ග පැත්තෙන් ගත්තොත් එකට ජීවත්ත උපසපන් සංඝයා සමග බොහොම මිත්‍රසීලීව එවගේම අවංකම අව්‍යාජව තමන්ගේ අත්හාස්වභාවය ප්‍රකට කරමින් ජීවත්වන්නට ඕන වංචනිකව නිමේ. ඉතින් මේ කරුණු ටික ගීත්තව වඋනත් යම් පමණකට හෝ ජීවිතේ ගලපා ගත්තුත් පින්වතුනි. සැබවින්ම පහසු විහරණයකින් සුවසේ කල්ගෙවන්නට පුළුවන්. ඉතිං අපි කාගෙත් බලාපොත්තුව කාගෙත් ප්‍රාර්ථනාව සවදායක ජීවිතයක් ගතකිරීම සුවදායික දහවලක් සුවදායික රාත්‍රියයක්, ඒ ඒ ඉරිියා පතයන්හි දුකක් විපතක් නැතුව පිහිටා සිටීමක් මේ අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කරුණා බරහදවතින්, යුතුව මහනිල් මල් සුවඳ බිහිදෙන සිරි මුව මඩලින් සුදෝ සුදු බුදුරැස් දාරාමතින් විරාගී අමා සදහම් මතුවෙන්නට සැලැස්සුවි පින්වතුනි අපිකාගෙත් තැනසීම උදාකරදීම පිණිසයි. අපි උපරීමයකින් ඒ බුදුරජාණන් වහන්සේට කීකරුවෙන්නට ඕන. ඒ අමා ධරමයට අවනත වෙලා සංහරදනයට අනුකූල වෙලා මේ දීවිතය හසුරුවා ගත්තොත් එමගින් සුවිසාාල පිහිතක්. තමන්තත් අනුන්ටත් අලසාගන්නට පුළුවන්. අපි හොය එන සැබෑ සැනසීම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුත්දන ශාස්තෘත්වය තුළින් පමණයි ලෝකිසිියලු සත්වයන් සැපකැමති වෙලා සැපහොයාගෙන යන ගමනක හැබැයි සැප ලැබෙන සැබෑමාවත නොදැන හ මුලාවකට පත් වෙලා සිටිනවා. ඉතින් එහෙවු ලෝකයක අපට මේ විරාගී නැවුම් සදහම් මාාවත විවර වෙච්ච නිසා. මොනම නතිබුණනත් මේ මිහිරි දහම් අපටේ තරම් නිධානයතේ මෙලොවට පරලොවට පින්වතුනි පිහිට වෙනවා. ඉති නැනිසා අපි මේ ශාසන ප්‍රතිපදාව තුළ හැම වෙලාබක්කම බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුශසනාවට අබනත වෙලා කටයුතු කරන්ට ඕන ගිහිවේවා පැවිදිවේවා. කෞුරුණත් මේ ශාසන ප්‍රතිපදාවට පැමිණීමෙන් පසු බුදුරජාණන් වහන්සේගේ අවවාදේ අනුසාසනය තමයි. එකක්ම මඟ පෙන්වීම, බුද්ධන් සරණං ගත් ජාමිකයන්න පෙන්වතුනි, මින් මත්තට බුදුරජාණන් වහන්සේ සරණකොට පිහිටකොට මගේ ජීවිතය මම පවත්වනවා. බුදුරජාණන් වහන්ස සරණවෙන්නේ පිහිටවෙන්නේ ශාස්තෘන් වහන්සේ ලෙස ඒ අවවාදේ අනුසාසනය, දිවිහිමියෙන් පිළිගන්නට අපි සූදානගුණොත් පමයි. බුදුරජාණන් වහන්සේ යම්මාවතක් කරුණාබරව පෙන්වා බදාලානම්. ඒ කරුණාබල මාවත ඒ කාන්තිෙන් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ හැර අන් ශාස්තෘවරයක් ආචාර්යවරෙක් අපට නෑ භාග්‍යවතුන් වහන්සේගේ මඟ පෙන්වීම පමණයි එකම පිළිසරණ කියන තැන අපි පිහිටනවා. එතකොට බුදු සරණ ලැබෙනවා. ඒසිරි මුව මඩලින් වදාහළ ධරමයට අනුකූලව සිතකය වච්චනය හසුරුවා ගනිද්දි අන්න දරමේ සරණ ලැබෙනවා. මහා සංගරත්නි අවවාද අනුසාාසනා දිවීමේ පුෘදු කකරද්දි. තුමන්ටු පස්ථාන කරමින් ඒ උතුමන් වහන්සේලා ඇසුරේ හැදෙනකොට වැඩෙනකොට සංගරත්නය සරණ ලැබෙනවා. මෙ තිසරණය උතුම් දායාදයක්. පරම පිහිටක් මෙලොව පරලොව සනහාලන අමා අෞෂ දෙයක් තුනුරුවන් වහන්සේලගේ සරණින් පිළිසරණින් නිවුන දැවුණන ශාන්ත සොදුරු භාවයට පත් මිනිස්සු අප්‍රමාණ ඉතිහාස ගමනි දෙබීවරු බ්‍රහක්ම රාජවර ඔය කොයි කවුරුත්. ර පිට ලබාගෙන සැනසුනා අපිටත් පුළුවන් මේ ජීවිතයේ ඇතිසරණය පිහිටෙන් උපරිම සැනසීමක් පින්වතුනි ලබන්න. අපි හැබැයි අවංක අව්‍යාජ මිනිසුන් බවට පත්වෙන්ටෝන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ධරමය සංගඩත්නී ඉදිරිියයේ කොහොන් ගති නැතිව. ගුහක පිළිවෙෙත් නැතිව. බොම අව්‍යාජ ඇවතුම් පැබතුම් ඇතිව. බුදුරජාණන් වහන්සේ ළඟ සුවච්චව කීකරුව සුවිනීතව හික්මිලාටයුතුරන්න පුළුවන් ු. දහමී ආශිුරුවාදේ සැනසීම අදම උපරිමයේ සැබවින්ම ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට බදාල් එක්තරා සූත්‍රදේශනාවක් තමයි, අද ධරම දේශනාව සඳහා මාතුෘකාභ ලෙස, මවිසින් සධ්‍යායනා කළේ සූත්‍රදේශනාව නම තමයි අන්ද කවින්ද සූත්‍ර දේශනාව. එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මගද දේශයේ අන්ද කවින්ද කියන ප්‍රදේශයේ, වාස කරද්දි ආනන්ද ස්වාමින් වහන්සේ ඒ භාග්ඥ්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත්ත එලැඹිලා සිරිපාකමල් වන්දනා කරලා අබිනීල නෙතුසංගලි කාන්ති ධාරාවෙන් සුවපත් වෙලා එකත් පසෙක වාඩි වුනා. අන්නේ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ අමතා භාග්්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කලාා ඒතේ ආනන්ද භික් වහු නවා අචිර පම්බජිතා අධුනාගතායිමන් දම විනයන් තේබෝ ආනන්ද භික්හු පංචසු දම්මේසු සමාධපයේ තබ්බා නිමේසේ තබ්බා පතිට්හාපේ තබ්බා. ආනන්ද මේ ශාසනයට අලුතෙන්ම පැමිණෙන. අපීතම භික්ෂුන් වහසේ නම කියලා අලුත්ත පැවිදි වූ භික්ෂුන් වහන්සේ නමකු අලුත්ත පැවිදි වූ සාමනේර නමක් කරුණු පහක පිහිටුවන්න කියලා බුදුරජාණන් වහන්ේ අනු දනබදාලා පංච සුදම්මේසු කරුණු පහක සමාදන් කරවන්න. රුණු පහක පිහිටුවන් කරුණු පහක් අනුගමනය කරන්න සලස්වන්. පිවතුනි ගිහිඇත්තන්ටත් මේ කාරණය එලෙසින්මයි බලපාන්නේ කතමිසු පංචසුමනවදේ කරුණු පහ. බුදුරජාණ වොහවිදේශනා කරනවා ඒත් තුම් හේ ආවුසෝ සීලවා හෝත පාති මොක්හ සංමර සංවතා විහරත ආචාන ගෝචට සම්පන්නා අනුමත්තේ සු වද්්‍යේසු භයදස්සාවිනෝ සමාදාය සික්හථ සික්්හාා පදේසූ ආනහෙම තමයි ඉස්සෙල්ලාම අලුත මේ ශාසනයට පැමිණිච්ච භික්ෂුවහෝ ගිහි ස්්‍රාභකයා හික්මවන්ටඕන. ඇවැත්නිනුබලා පළමුකොට සිල්වත්වෙන්න ප්‍රාතිමෝක සංවරය නම් වූ උතුම් සීලයේ බුදුරජාණන් වහන්සේ බදාලා. ඒ සීලයෙන් යුක්ත වන්න ආචාර ගෝචර සම්පන්නවෙන්න ඒ කියන්නේ. ඇසුරු කළ යුතු ඇසුරු නොකළයුතු යායුතු නොයායුතු මේ දේ තැන් හොදට තේරුම් අරගෙන. ඉතාම සංවර සීලවන්ත ශාම්ත නිවුණ හදමතක් ඇතිකරගන්න අනුමත්තේසු වජ්‍යේසු භයදස්සාවිනූ. අනුමාත්‍ර වරදී පවා බයදකිමින් සික්හත සමාදාය සික්්හ පදේසු. හික්මෙන්ටෝන සිික්‍ෂාපදයන් සමාදම් වෙලා. කන්න පිංවතුනි බුදුරජාණන් වහන්සි ඉස්සිස්සෙල්ලාම අලුත්ත ආ පැවිද්දෙකුට මේ ශාසනයේ හික්මවන ක්‍රමය මේ අලුත් පැවිදෙකුට විතරක් නෙමෙයි කාටත්. නවක මජ්්‍යිම තේර එමනැත්තන් සාමනයේර උපසපන් කොයි කාටත් මේක තමයි සික්ෂණ ප්‍රතිපදාව. එහනම් ගීත්තන්ට ගීඇත්තුොත් මෙහම තමයි තිසරණය පිහිටල ඉස්සෙල්ලාම සීලයක පිහිට අන්න ඕනි. සීලේක නොපිහිටා සම්බුද්ධ සාසනය පිහිට ලබන්න බෑපිංවතුනි. ඉතින් මේ ලෝකී අතිබහුතරයක්. ලයෙන් ඇත් වෙලා කල්ගෙවන නිසා මේ උතුම් ප්‍රතිපදාව බොහෝ දෙනාට විහිසක් පීඩාවක්සේ වැටහින්නට පුළුවන්. තුස්සීලකම්වලට සංසාර ගමනෙදී ඇබ්බැහි වූ මනසක් තියෙනවනං. එවන් හිතක් තියෙන කෙනකුට මේ උතුම් සීල ප්‍රතිපදාව හඳුන්වාදෙත්ති ඒක මහා විහෙසකට පීඩාවකට තුළු දෙන්න පුළ ම ප්‍රපාතියක් සේ වැටහිෙන්න්නට පුළුවන්. ඔොහම වනත් සැසිල්ල නං හොයන්නේ අවදාහු දවසකේ සැනසිල්ල ලබන්න තියෙන්නේ මේ ප්‍රතිබදාාවම් පමණයි පිංවතුනි. එනිසා තව කල්ප ලක්ෂයකින් පුරුදු කළ ත තව ජීවිත දෙකතුනකින් පුරුදු කළත් මෛත්‍රී බුද්ධසාාසනය පුරදු කළත් මේ සීලේ කාන්තයෙන් පුරුදුකරන්ට වෙනවා. එනිසා අදා අදම ඇගේ පතේ ගතේ හිතේ හියතියෙන කාලේ පුරුදු කරගන්ටඕන මේ සීලය ජීවිත ටිකෙන්්ටි කා අවර බලායද්දී කොයි අන් දෙයක් උනත් පින්වතුනි. දියුණු කරන්න තියෙන හැකියාව එන්නේන්න අඩුවෙනවා. අපේ මනසේ හදවතේ ස්වභාවයක් තමයි බොහෝ කටයුතු පසෙගදානවා අද කරන්න තියෙන දේ හෙටට අනිද්ධාවට ඊළඟ සුමානෙට ඊළඟ මාසෙට ඊළඟවුරුද්ධට කල්දානවා. ඉතින් එහෙම කල් දැම්මයි කියලා ඉෂ්ට සිදධවෙච්ච් එකම කාරණයක් වත්න්නේ. අද ඉසිලිය හැකි බරපින්වතුනි තව සතියක් දෙකග්‍යයාට පස උසුල්ලන්න බැරිවෙන්න පුුව. මේ වර්සේ අපට ඔහුලන්න පුළුවන් බර ඊළංග අවුරුද් දෙක වෙනකොට ඒ මට්ටබින් ඔහුලන්න බෑ මොකද එන්න එන්න මේ රූපකය දිරනවා. ගතය හයි අත් නැතිවෙනවා හිතේ හයිියත් නැතිවෙලාගහාම එතකොට බලාපොරොත්තුවන විදදිහයට. කටයුතු හෙටට කල් දැම්මයි කියලා හෙට දවසකදී බලාපොරොත්තු වෙන විද්‍යයටය කිෂ්ට කරගන්න තියෙන ඉඩකඩ බොහෝම අඩයි. ති නෙනිසා ඔය කාරණයත් තේරුම් ගන්නට ඕනි ඔයටයුතු අතපසු කරන්නට කල්පනා කරනැඇත්තු. හොම නත් අද දබසි කරන්න පුලන් උපරිමියකින් සිද්ධ කලාාට පස්සේ තව සතියකින් මාසකින් ජීවිතය දයා හැරි ලබැලුවොත් තමා කෙරෙහි තමා තුළින්ම චෝදනාවක් පැන නගෙන නෑ. පින්ගතුනි බාහිරින් පැමිණෙන චෝදනාවලට වඩා ඇතුලාන්තයෙන් නැගෙන අත්තානුවාදය බොහෝම සැරයි බොහොම නපුරුයි. ඒ අත්තනුවාදය නැති කරන්නට බාහින කිසිකෙනකොට බැරිවෙන්න පුළුවන්. ඉතින් එනිසා බාහිරින් මොන චෝදනා අපවාදනින්දා පැමිණුනත් කරදර බාදක කොයියාආකාරයෙන් ආවත් එයාගේ හදවත තුළින් නැගෙන චෝදනාවක් තමන්ට විරුද්ධව නැත්නම් අන්නේ ජීවිතය ඒකාන්තේෙන් අස්වැසිල්ලක් ලැබූ ජීවිතයක් කියන්න පුළුවන්. ඉතින් පිින්වතුනි එනිසා අපේ ජීවිතය කටයුතු සංවිධානය වෙන්ටෝනි ඇතුලාන්තේ පසු නොතැවෙන්න. එමනැත්තං අත්තානුවාද බයක් ඇති නොවෙන්නයි. ඒ වගේ අද දබසේ කරන්නට නියමිතව තියෙන කටයුතුවේ නම්, ඒ කටයුත්ත කෙසේ හෝ කරන්නට ශක්තියක් හදාගන්න ඕනි පින්ගුතුනි මෙහෙම දෙයක් තියෙනවා. අද දවසේ යම් කිසි කෙනෙක් වීරිය පුරුදු කරලා කිසියම් කටයුත්තක යෙදෙනවා. එතකොට වීරියන්නේ කටයුත්ත යෙදෙදන්නේ කුසීතකම් එපාවීම් මේ දෙවල් ඉවත් වෙලා, යාගේ ශරීරයේ කරමක්ෂම වෙනවා. ඒකයන්නේ ඒ කර්මයට ඒ ක්‍රියාවට යෝග්‍ය වෙනවා. මේ ගතත් හිතත් ඒ ක්‍රියාවට අනුකූල කරලා පුරුදු කරහම අදට වඩා වැඩි දිවුණුමක් හෙටදමසි ලබන්න පුළුව. ඒ කියයන්නේ දිවුණුව හෙට ලැබෙනවා කියනැ එකනෙමි අද වීරියෙන් කටයුතු කලාාට පස්සේ ඒ වීරය ඔපනිස්ශ්‍රය වෙනවා. ඉදිරි සියලු ක්‍රියාදාමයන්ට ඉතින් එනිසා යෝගියෙක් වේවා ගී ජීවිිත්තයෙක ඉන්න කෙනෙක් වේවා, කම්මලි නොවී අද කරන්න පුළුවන්දේ ටිකක් හරි කරන්න කල්පනා කරන්න ඕනි. පුංචි කොටසක්කර අධීවර කරන්න කල්පනා කරන්න. නීට වලාා වැඩි කොටසක් ඉව කරන්න. මේ වෙලාේ සිද්ධ කරනදේ. මේ වෙලාවේ සම්පාධය කරනදේ උපකාර වෙනවා. එනිසා ඕනම දෙයක් ටිකෙටික උරු වනාම කාලයක් අද්දි ඒදේ බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. න්නේ වගේ මේ ජීවිතය තුළ එගෙනකයා ගන්නා දවා දරුවෝ වේවා රැකිරක්ෂා කරන තරුණ තරුණ යොවේවා ඒ ජීවිතවල යෙදිලයින්න කවුරු කවුරුත් අද දවස අප්‍රමාදීව තමන්ගේ ශක්ති පමණින් ඉවසා දරාගෙන යම් තමන්ට කරන්නට නියමිවෙලා තියෙන යහපත් කටයුතු බොම උනන්දුවෙන් සිද්ධ කරනවා. සිද්ධකරදී කිසි අම්පීඩාවක් එන්න පුළුවන් කම්මලිකම් ඇතිවෙන්න පුළුවන් දැන්න අවත් අන්නෝ නි කෙලා හිතෙර පුුවන් ින් දගන්න නික හිතන්න පුළුවන් වෙන වෙන වැඩබල දෙදන්න හිතෙන්න්න පුළුවන් නමුත්ඒ ඊත පාලනය කරගෙන කොහමරි හමනාවෙන්ගේ වැඩේ ෙදුනට පස්සේ වැඩේ අවසන් වෙලා තියන ගොට පින්වතුනි. ඒදේ දකිද්දී බොහෝම සතුටක් ඇති වෙනවා. බොහම නිියුණ භාවයක් ඇති වෙනවා මම කොහොම හරි මේ දේ කලා නේද කියලා. තමන්තම ප්‍රසංසාාවක් ඇතුලාන්තෙන් එෙනවා. අන්නේ ආත්ම ප්‍රසංසනය ඇතුළ ඇතුලාන්තයෙන් තමන්ට කරන ප්‍රසංසාාව අත්තිශ්‍යයින් වැදගත්. හතුනි ලෝකෙෙන් ලැබෙන ප්‍රසන්සා. ලෝකෙන් නැබෙන කීර්තිනාම ලෝකෙන් ලැබෙන පැසසුම් තුතිගෝත. ඉතින් මේ දේවල් බොහොම තාාවකාලිකයි සහ ඒවගේ චර ලොකු වලංගු භාවයක් නෑ. ඒ ලාබසක්කාර සිලෝක පුද්ගලෙක් නසා දමන්ට හේතුවන්න පුළුවන්. නමුත් ඇතුලාන්තයෙන් තමන්ට කරන ප්‍රසංසාාවක්වේ නම ඔබ සිල්වතෙක් ඔබ මෛත්‍රේ දන්න කෙනෙක් ඔබ සත්පුරුසේක් ඔබ ඔබේ කටයුතු පසෙකදානනි නැති කෙනෙක්. ඔබ ඔබ තුළින් පුරුදුකරපු වීරයක් ඇතිකෙනෙක්. ආදී වශයෙන්? අමන්ගේ ජීවිතයට තමාම ප්‍රසංසා කරගත හැකි මට්ටමක පවත්වන වනං අන්නේ එක නම් පින්වතුනි සුවිශාල ජයග්‍රාණයක් ජීවිතේ ඉතින් අපි කල්පනා කරන්නට ඕනි අන්නේ කාරණයයි අත් අනුවාද බහ නැතිකරගෙන තමන්ගේ ජීවිතේ පිළිබඳව කිසියම් තෘප්තිමත් භාවේ කල්ගෙවන්නට පසුබිම පදනම මෙතිසාරනේ පිහිටල හදාගන්නයි අපි කල්පනා කරන් ඕනි ලෝකි මිනිසු බාහිරින් සතුටින් ඉන්න වගේ හිනාවෙලා පෙන්වට පින්වතුනි ඇතුලාන්තයේ මහා බුරා නැගෙන පුර පුරා නැගෙන ගිනි දැල් වගේ. ම පුදුම විදිහට ඇතුලාන්තේ රත් වෙලා ජීවත්වෙන්නේ. සැබෑ නිවීමක් නෑ. ඒම ජීවිත බාහිරෙන්හිනාාවනා කියලා. බාහිරින් වර්ණමත්තු වනා කියලා ඇති පලක් නෑ පින්වතුනි කවදාහෝ දවසක් එනවකාටත් තනීෙන් ඔය ඉතිහාසය තනිවෙලා කල්ගෙවන්නට අන්නේ තනිිවෙලා කල්ගෙවන වෙලාවේ. ඇතුළෙන් නැගෙන පාලුව ඒ අඳුරේ පාවීම කණගාටුව සූකයල්ලත් ඇවුලහද සන්තාපය. ඒගේ දේල්ලට උත්තර නැතිවෙනවා ඇතැම් අවස්ථාවක. ඉතින් එහෙම උනොත් අපි අසරන වෙනවානි. එසේ නොවෙන්නට මේ වර්තමාන මොහොත අපිතා හොඳින් හසුරුවාගෙන ජීවිතේ ගලපගන්ටුවන. පින් ඔතුින් දුරුගුණ දාහක් තිබුණනත් වැඩක්න. එකක්ම හොඳ ගුණයක් වුණත් අපිඩේග මහා හයිිය. ඒක නිසා අඩුපාඩු මඟහරවාගෙන ගුණ වැඩිකරගන්න, අනු පිළිවෙල ක්‍රියාවකට අපි පත්වෙනවා සත්පුඩු සෑ සුරයි. කල්යාාන මිත්තයගේ මඟ පෙන්වමීමයි තියෙනකොට ඕනම වැරැද්දකින් අතමිදිලා ඕනම යහපතුදාාර කුසලයක් පුරුදු කර ගැනීමේ භාග්‍ය සැබවින්ම ජීවිතය තුළින් මතුවෙනවා පින්ඔතුනි තමන්ගේ ජීවිතෙට සැසිල්ල හිමිරගන්නඕනි තමාමයි තුම් හේයි කිච්චං ආ තත්ප්ාක් නුබලාම මහනිනි මේ තතහාගත බුදුවරු කියාදිින් අමාමාවතය ගමන් කරන්න අත්ත දීපා විහරත අත්ත සරනාා තමාම තමාට පිහි අක්කරගන්න. පහිික් මේේලෝක ඇත්ත නෑ ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා කවුරෝනත් ගීබේවා පැවිදිබේවා මේ ස්්‍රාාවක ප්‍රජාව පිරිසිුදු සීලයක පීටා කල්ගෙවන්නට ජීවිතේ හැකි හෑම උත්සහයක්ම ගන්නට ඕන. උත්සාහවන්තයාට කබදා හෝ දවසක දින්න පුළුවන් පින්වතුන එක බොුවම ප්‍රසිද්ධ කියමන කවුරුදදන්නා ප්‍රකාශයක්. ඉතින් එනිසායේ උත්සාහය කියන එක දිගට අක් හන්ඩව පවත්වන්න පුළුවන්නන් වැඩිවීරයක් තියන පින්වතා. වැඩිම වැඩි සැසිල්ලක් ලබනවා සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ වීර්යවන්තයන්ගේ නවාතැනක්. සීලවන්තයන්ගේ නවාතැනක්. ඒවගේම ප්‍රඥාවන්තයන්ගේ නවාතනක් මේ සම්බුද්ධ ශාසනයට ඕනම කෙනකුට පැමිණෙන්ට පුළවා. කිසිම බේදයක් නෑ වර්ගබේද ජාතිබේද භූමිින් බේද මේ මුකදන ඕනම කෙනෙකුට ඇවිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ සරණ කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාලාමා දහමින් අය සුවපත් කරගෙන. මේ මිහිරි මාවතයේ ගමන් කරන්නට අවස්ථාව සලසා දුන්න ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඉතින් එනිසාපින්වතුනි බුදුරජාණන් වහන්සගේ ශසනයට පැමිණෙන මොහොතේ පටන්ම ගිහි ස්්‍රාාවකය වේවා පැවිදි ස්්‍රාාවකය බේවා හික්මවා ලීයුතු ක්‍රමය ආනන්ද ස්වාමින්න් වහන්සේට අන්දකවින්ද ප්‍රදේශේදී පොසොල් දනව්වේදි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අතර පළමුකාරණය තමයි ඉතාම පිරිසිදු සීලේක පිහිටුවන්නට කටයුතු කරන්නටඕනි පින් ඔතුනි සැබවින්ම අපි තම කෙනෙකුට අනුකම් පාාවක් තියෙනවන ආදරයක් තියෙනවනං මානම හිතවාදී භාවයක් තියෙනවනං අනුන්ගේ සැපබලලා සතුට වෙන්න පුළුවන් හදවතක් තියෙනවනං සැබවින්ම අපි කළ යුත්තයෙකුමක් ද තමන් සිල්වත් පෙලා අන්‍යන් සිල්වත් කරන්නට කටයුතු කිරීම මේලෝකෙ කවුරුන් හෝ කෙනෙක් ඒදේ සිද්ධ කරනවනං එයා තමයි මේ මුලුද්ජන සමාජයටම අර්ථලාබේ ධරමලාබේ පිණිස පිළි පන් ශ්‍රාාවකයා පතුනි කාගේ හරි ජීවිතයක. දුස්සීලකම් මතු කරනවනං කෝපය මතු කරනවනං හිතක දේශය මතු කරනගොට පින්වතුනනි ඒ දේශය උපනිස්ත්‍රේබෙනවා සිල් බිඳෙන්නට කවුරු හරි කෙනෙක් කිසියම් කතාවකින් හෝ කිසියම් උපදේශයකින් හෝ කිසියම් හැසිරීමකින් හෝ තව කෙනනෙකුගේ හිතේ දේශය නැතන් තරහාාව ක්‍රෝධය මතු කරනවනං ඒ උපනනිස්ත්‍රේබෙනවා ඒ අත්තාගේ සීලේ බිඳලයන්න මොකද දේශ ඇතිවන් හාම ඉතියි ඇතිවනි බලබත් දෝමනස්යක් ඒ දෝමනස්ස වේදනාවෙන් යුක්ත පුද්ගලයා හැසිරෙන ආකාරයමත ඉස්සිිස්සෙල්ලාම තමන්ගේ ආචාර විදිිය ශේෂ්ඨ හාචාරය බිඳිලයනවා. ප්‍රාණ ගාතයට සොරකමට වැරදි කාමසේවනයට බොරු කේලමට මද්‍රාබේ භාවිතෙටේ පුදගලය නැබුරු වෙනවා. ඉතිං පින්වතුනි කෞුරුන් හෝ කෙනෙක් මේ ෝක. තබ කෙනෙකුගේ ජීවිතය තව කෙනෙකුගේ හදපත අසංවර කරන්න කටයුතුගන්න වනම් හිතාමතාම. එවගේම අන්‍යයන්ගේ හිත්වල කෝපය කරෝධය දවේසගින්න රාගගින්න මතුකරන මනං එතනින්න්නං කිසි දාක යහපතක් වෙන්නෙනෑ. අන්‍යන්ට යහපතක් උදාකරවුණු කැමති පුද්ගලයා පළමුකොට තමා සිිල්වත් වෙනවා. අ්‍යයන්ට සිල්වත් වෙන්නට දයාබරව කාරුණෙකව මඟ පෙන්වනවා. අ්‍යහෙම කෙනෙක් මේ ජන සමාජින්න වන අන්න්‍යයා තමයි මුළුද ජන සමාජයටම. ඒ යහපත්ත පිණනිස පිළිපන් එක්ම පුද්ගලයක් වෙන්නේ. එහෙම නැත්තං දුසිල්කම් කරන්නට අනුබල ලබා දෙන අය බොහෝ මයිලෝක. ඒ අයගෙන් තමන්ටවත් අනුන්ටවත් යයාහපතක්සිුද්ධ වෙන්න නැ පිමතුනිි. ඉතින් එනිසා ඉස්සසිස්සෙල්ලාම මේ සාසන දායාදය පිහිට කරගන්න ස්රාභකයා තවන් සිිල්වත් පෙලා ඇසුරු කරන්නන් සිිල්වත් කරන්නට කටයුතු කරන්නඕනි. තමායම් මුතුම් ගුණේක පිහිටලා ඉන්නගොට පින්වතුනි ගුණේ පිහිටා කරනු ප්‍රකාසේ. එක මොහෝම ශක්තිමත්. එක දැනිනවා. සැබවින්ම සිල්වත්වෙලා සිල්වත්වෙන්න මඟ පෙන්වනකොට ඕනම බැරැද්දක ඉන්න කෙනෙක්. කාලයක් යනකොට බේරගන්න පුළුවන්. වැදගත් වෙන්නේ තමා පලමුකොට දරමේ පිහිටීමයි පින්වතුනි. තමා දරමේ නොපිහිටා සීල ගුණයග නො පිහිතා පිහිට වෙන්න හැදුවට පිහිටවෙන්න බැ මඩේරිලා ඉන්න කෙනෙක්. ගොඩගන්නන මම් මඩින් ගොඩ ඇවිල්ල ඉන්නට ඕන එක බුදුරජාණන් වහන්සේම දේශනා කලා. ඉතින් එනිසා අනුන්ට පිහිට වෙන්න බලාපොත්තුවන යමෙක් වේෙන. ඇත්තටම අන්නයිගේ සෙත සලසනවනන් තමන් පිරීසිදු සීලයක පිහිට ලයින්න. එහෙම සීලයක් නැති කෙනෙක් පොච්චර කෑ මොර දුන්න මොන විදිහන් වචන අමුණා මුණා අමුතු ලෝක පෙන්න්න හැදුවට සැබවින් මභ්‍යන්තරෙන් ගත මනාහරයක් නෑ එනිසා බොහෝම පරිසමින් කල්ගෙවන්ටඕන හිතක්. දි පාරට යදේවට පස්සේ අපිට හරවනව කියනක ලේසිවෙන්නේනෑ. බුදුරජාණන් වහන්සේගේ පිහිට නො ලැබෙන ජන සමාජයකට මොනවගරනමක් අත්වෙයිද. ඉතින් එනිසා අපිට මේ ලැබිච්චාබස්ථාවේ ධර්මී අසන්නට සාකච්චා කරන්නට මිනෙහි කරන්නට ඉස්සෙල්ලාම තමන්ගේ පිහිට තමන් හදාගන්තෝනි. කරුණා බරව අ්‍යන් උපදෙස් දෙනවනම් පිළිසරනක් ලබාදන්න බලාපොරොත් වෙනවනම්. සීලේ පිහිටා සීලයෙන් අනුසාසනක් කරන. ඔන්නෝක තමයි පලමු කාරණේ. ඉතින් දෙවන කාරණයකුත් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ස්වාමින් වහන්සේට මේ ආදුනිකයෙක් ශාසනය හික්මවන විදිිය. ඒතතුම් හි ආවුසෝ ඉන්ද්‍රයේසු ගොත් අ ද්වාරා භියරද ආරක්්ග සතිනෝ නිපක්ක සතිනෝ සාරක් හිතමානසා සතාරක් ඒන චේතසා සමන්න්නාගතා අන්න බලන්න දේශනාකරපු හැටි. ැත් නුබ එන්න ුබැවිල්ල මේ ඉන්ද්‍රිය සංවරේ හොඳට පිහිටන්න. ඉන්ද්‍රිය සංවරය කියන්න පින්වතුනි මේ ඇස කණ නාසය දිව කය මනස කියන ඉන්ද්‍රිය ධර්මහාය සංවර කරගන්නවා. කොහොමද සංවර කරගන්නේ. ආරක්ක සතිනෝ සතිීන් ආරක්්‍රා කරගන්නව සත්ති සරණතා කියන මේ චෛතසික ධර්මි හොඳට බුරුදු කරලා මේ කුසල් මේ අකුසල් කෙලලා හඳුනාගෙන. අකුසල් නොවැඩන්නට සති සංවරයෙන් යුක්ත වෙනවා කියනෙ එකයි. සතාරක් හේන චේතසා සමන්නාගතා කලකිවේ. සතිය නැමැති ආරක්ෂාවෙන් යුක්ත සිතුවිල්ලෙන් හදවතින් සමන්නාගත වෙනවා. සාරක් හිතමානසා හිතරැකගන්නව කියනකනේ ආන්නේ හිතරැකගන්නනම් මේ ඇස රැකෙන්ට ෝනේ ඇස රැෙනව කියන්නේ මේ මා මේ මස් ගඩුවාරක්ෂා කරනවා කියනකනෙමයි. ඇස නිසා ඇසෙන් රූප බලනවා? පබල රාගයක් ඇතිකරගන්න ඇැතුව ඉන්නවා. දේශමෝහ කෙලෙස් ඇතිකර නොගෙන සිටීමයි ඇස සංවර කිරීම. කනිනුත් එහෙමයි ශබ්දාසාහ අසංවර නොවීම නැත්තං ශබ්දශ්‍රවනය කරලා සබ්ධාරම්මනය නිසා ප්‍රරාගද්වේශමොහෝ වැඩෙන්න්නටට නොදීම. සෙසු ඉන්ද්‍රිය ධර්මත් එහෙම තමයි යයි විදිහට මේ තමන්ගේ චක්ෂුරාධී ඉන්ද්‍රිය ධර්මයන් සංවර කරනවා මේක බොහෝම උපකාරයි පින්වතුනි සමත සමාධියයට විපස්සනා සමාධියයට. හිතක් රැකගන්නවා කියන්නේ ෝක අතිස්වයින් දුස්කර වඩා ඒ දුස්කර වැඩේ පිළි වෙලකටකරොත් කරන්න පුළුවන් ඒ පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේේ පෙන්වන්නේ. පින් වතුනි කාලයක් තිස්ස නොමගගේිය හිතක් තමයි දැන් අපි මේ ධර්මමාරගේ පිහිටුවන්නහදන්නේ. ඉතින් මෙහම හිතක් ධර්වමාරගේ පිහිටුවනකොට කල්්‍යාන මිත්‍යයා ලංඟම ඉන්ඳගෙන් අපිට උපකාරකරන්න ඕන. ඒගේ අපි කල්්‍යයාන මිත්‍යයාට කැමැතිවෙන්ට ඕන. පුංචි දරුවෝ දන්නේ නෑ බෙහෙතක තියෙන ගුණේ තිත්වුණුත් පාන කරන්නේ නෑ. මුද යාාව රම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තිත්ත බේතක් වුණත් දරුවට කිසියම් අපහසුවක් දැනුනත් එක පානයක් කරවනවමක් නිසාද එමගින් තමයියේ ලදරුවා සුව පත්තු වෙන්නේ. අන්නේ වගේ මේ සීලවන්තවීම ඉන්ද්‍රිය සංවර ඇතිකර ගැනීම මනසකට ආරම්බේද තරමක් වෙහිසකර වෙන්න පුළුවන්. අපි ගිය නොමගකනං අපිගේ වැදි පාරකනං අපි ්‍රසිබඳපපු අරමුණ. කුසල සහගතනං ඒවයින් ඈත් කරලා මේ කුසලාරම්මනනි රසේ හුරු කන්නේ එක තරමක් අපහසු ක්‍රියාව අපහස උනත් පෙන්වතුනේ අකුසලට වඩා අති ප්‍රනීත සුවයක් මේ කුසලේ තියෙනවා කියලා දැනන්නට. ඉද හැරිියයාම ඒ දැනන්න විදිහයට මඟ පෙන්වහම බොම අමාරුවෙන් නමුත් මේ කුසල්ෆිත ආරක්‍ෂා කරගත්දාම ටික කාලයකින් අර කුසලේට වඩා සෑහෙන්න මිහිරක් කුසලේ ඇති බව. ්‍රාාවකයාට දැනගන්න ලැබෙන අන්නි දාාටයා කවදාව අකුසල මාවතට යන්නේ නෑ පින්වතුන මේේ හිතේ සතුට පතාගෙන මේ අපි හැම දෙෙනම මේ හැමදම කරන්නේ කවරූනත් ලෝ කෙමිනිසු වැරදි වැඩ කරන්නේ පෞකම් කරන්නේ දුසිල්කම් කරන්නේ දුරාචාරයන්නේ යදෙන්නේ දූෂණ ක්‍රියාවන්නේ යෙදෙන්නේ තමන්ගේ හිත සතුටු කරන්න දුක්විඳන්න කෞරුවත් පව් කරන්නේ නෑ නමුත් පව් කරන්නේ සැපවිඳින්න කෙල් හිතාගැන අවසාන් හිමිවෙන්නේ මහාදුකක් මහාවිිපතක්. ඉන්ම සැපහෝ එන මිනිසුන්ට සැපලබන ප්‍රතිපදාව මුණ නොගැසීමයි මේ මහාවිපතට හේතුව. මේ ජන සමාජයේ කාටකාට වනත් සැබෑ සැනසිල්ල ලැබෙන්න්නේ මේ පාරෙන් කියලා. පුංචි කාලින් දම්ම කියලා දෙන්න පුළුවන්නන් මොන තරම් යහපත් වෙයිද. නමුත් එඒ උදෙසා මඟ පෙන්වීම එය උදසා ඕමනා කරන වැද පිළිවෙල බොහෝම අබලයි බොහෝම දුබලයි ඒ කියන්නේ බුද්ධ සාසන ෝම මේ හිරි ධරමය අබලයි දුබලයි කියෙකනම? තාගතයන් වහන්සේගේ මේ මිහිරි සදහම් පනි විඩය ජනගත වෙන්නේ හදබත්වට ඇතුල්වෙන්නේ බොහෝම මන්ද ස්භාවයෙන් මේ වගේ කාලයෙක්. ඉතිං අපි වගකීමක්තීර වැඩිහිටි පරම්පරාව ලෙස විශේෂයෙන්ම මේ දහම නවක පරම්පරාවට හඳුන්වා දෙන්නට වැඩිහිටි පරම්පරාව හොඳ ආදර්ශයක් වෙලා හැම වෙලාවකම වැඩිහිටියක් ැඩපතක් වෙන්න ඕනි බාලයාට තමන්ගේ ජීවිතය දිහා බලන්න. මුත්ේ අනි පැත්තන දන්වගෙනයන්නේ වැඩි හිටිය සේලාචාරවලින් ගුණාචාරවලින් නෑත්වෙලා ගිහිල්ලා. එහෙව් අය කොහමද උපදෙස් ලබා දෙන්නේෙ මේේ නවක පරම්පරාවකට එනිසා මේ ජන සමාජය මේ තරුණ තරුණියන් කුඩා දරුවහ නරක්කරපුජන සමාජයයක් නෙමේ. හැබයි වැඩි හිටව නරක්කර කියනක් නෙවෙඒයි නදහස් කරන්නේ කොහොම වුණාත්න් කාලාන්තරයක් තිස්සේ අම භාවිතය නිසා පවැරදි මඟ පෙන්වීම නිසා. වැරදි පැත්තට සේන්දු වෙලා ිහින්තියෙනම මේ ජන සමාජයේ. ඉතින් එන්න එන්නම බොහෝම විසම නරකනපුර සිදුවීම් ගහනවෙන බහුල වෙන යුගයක්. ගොමනමු අපේ වගගේ මක්තියෙනම කාගි කාගෙත් වැඩහිටි පරම්පරාවේ මේ ජන සමාජයට තමන්ගින් වීයුතු උපරිම සේවය මුහෝම සදගුණවත්ව කරුණාබරව සීලබන්තව මේවන්න. සීලබන්තව සිද්ධ කරන්නට පින්වතුනි ජන සමාජයට වේවා. ව කෙනෙකුට වේවා තමන්ට වේවා පීටක් සලසන පුද්ගලයාගේ ජීවිතේ සීලයක් තින්ටඕන්. සැබවින්ම සිිල්වතා තමන්ටත් ලෝකෙයට ඉමහත්ම පිළිසරන. අමුතුවෙන් කෑකෝගහුවෙන් නැති වඋනාට අමුතුවෙන් හඬ ැල්ලුවෙන් නැති වුණනාට සිිල්වතා කියන පුද්ධමාශිරවාදයයක්. ඉතින් එනිසා නිහට වනත් ිල්වතා ශිරුවාදය. කතා කලත් සිිල්වතා ලෝකෙ ආශිරවාදය. මේ ජන සමාජයේ ක්‍රියාකාරී සාමාජිකෙක් උනත් නූනත් සිිල්වතා මේ ජන සමාජයට පිහිට. දෙවියෝ පවා පිහිට වෙනවා ඉතින් දෙවියන්ගේ පිහිට ලැබෙන්න්න සීලයක් තියෙන් ටෝනනි ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් පළමෝහික්මවන්න ටෝන ප්‍රාතිමෝක සංවට සීලේ. පංච සීලය හය මනැත්තං එතනින් හාසීලයෙක් දෙවනුව ආදුනික් යහෙක්ම වන්න ඕෝනි ඉන්ද්‍රියන් හි ගුත්තත්දවාර භාවය ඇතිකරගන්න, ඉන්ද්‍රියන් රැකගන්න ඇසෙන් කණෙන් නාසයෙන් දිවෙන්කයින් මනසින් නරක විසම නපුරු අරමුණු අරගෙන ඒ ඔස්සේ අභ්‍යන්තරය කළබාගෙන නොසිටීම. අභ්‍යන්තරය කළඹවා නොගැනීමට කියනවා අන්න ඉන්ද්‍රිය සංවර සීලේ. පින් උතුනිම ඉන්ද්‍රිය සංවර සීලය බොහෝමූ පකාරයි ශික්ෂාපද සීලේ ආරක්ෂා කරන්න. එහෙමැත්තං සික්ෂාපද සීලි ආරක්ෂා කරන්න බැරිවවා. ඉන්ද්‍රිය සංවර සීලේ බිඳීගේ ගමම්ම රාග කලෙස් දේශ කෙස් ඇති වෙනකොට ආන සිික්ෂාපද බිඳීයනවා. ඉතිං නිසා බුදුරජාණන් වහන්සේ සරවක්න තාඥානයෙන් කරුණා බලයෙන් මේ කියා දෙන දේ ජීවිතය හොඳට අබ්දකින්න බලන්ට ඕන. තින් බුරජාණන්මහාපි දේශනා කරනවා ඉන්ද්‍රිය සංවරේ සමාධපේ තම්්බා නිමේසේ තම්බා පතිට්ටහපය තම්්බා මෙන්න මේ විදදියට දෙවන කාරණය ලෙස මේ ඉන්ද්‍රිය සංවරසීලේ සමාදන් කරවන්න පිහිටුවන්න ඒ ඉන්ද්‍රිය සංවරසීලේ හික්මවන්න. ඉළඟට බුදුරජාණන් වහන්සේ තුන්වන කාරණයක් දේශනා කළ මේ ශාසනයේ ආදුනිකයාට නැත්තං ආරම්භහෙම ශාසනයට පැමිණෙන ගිහි පැවිදි ශ්‍රාවකයාට ඒත් හ තුම්හි ආවුසෝ අප බස්සා හෝත බස්සේ පරිියන්ත කාරි නෝති වන බලන්න බුදුරජාණන් වහන්සේ මොන්න තරම් කරුණාබර මග පෙන්නීමක්ද මේ කළේ ඇබැත්නි නුබ අඩුවෙන් කතහ කරන්නට ඕන කතාහාකිරීමේ සීමාවක්තියා ගටෝනි යන්න බලන්න දැන් කතාව කියන එක පරිහානියට හේතුවන ආසන්නම කාරණය මේ වචනය අසංවර වෙනකොට මුළු අභ්‍යන්තර පද්ධතිීම අසංගර වෙන පෙන්තුනි. මේ කතහාාව නරක පැත්ත ගැන බදුරජාණන් වහේ දශනා කලානෙ දෙතිස් කතා එ බොහෝම නරකයි. හීනයි. ඒ තුළින් ඇතුලත් කෙලසෙනම බාහිරත් කෙලසෙනවා උල් පලාාතමා සංවර් වෙනවා. දෙතිස් කහා කියන මොනුවදද කියලා අපි මේ සිත්නෙ අසපුුවේ දේශනා කරලා තියෙනවා. තරාජකතා, මහාමච්ච කතා, චෝරකතා, යුද්ධ කතා යානාකතා ඉත්්‍යකතා පුනිස කතා උඹ පේතකතා මේ ආදී වසයෙන් කතා තිස්තක ද මේ මගේ කාලෙග ටයනකොට? ඒ තවත් සංකීර්ණ වෙනවා. ඉතින් මෙව්වගෙන කතහා කිරීම පුද්ගලයා හිස් පුද්ගලයෙක් කරන. අසන්නා හිස් පුද්ගලයක් කරන ප්‍රඥාව අහිමි කරන හැම පැත්තෙන්ම කෙලෙසීම් මතු කරනම. ඉතින් එනිසා මේ කතාව දෙතිස් කතා කොහොමොත් ඕන පින් උතුනි දැම්බලන්න උදේ අවධිවෙච්ච වෙලාවීඳක් නිින්දට යන වෙලාව දක්වා. ඔය ගෙබෙන හෝරා විසි හතරගවාගේ එක දවසක කාලේ මේ කනට ඇහෙන්න තරමක් ඇහෙන්නේ දෙතිස් කතා නෙවේද කියලා. තුක මේ කතා අහෙනකොට හිතේ කුසල් පහල වෙන මද කුසල් පහලවෙන්න නෑ. එහනම් පහලවෙන්න මනවද අක්කුසල් පිත් හලවෙන්නේ. කුසල් කිව්වේ එකොල් ෝ මූලසිත් හෙමනැත්තන් දේස මූලපිත් එහෙමනැත්තම් මෝහ මූලසිත්. එතකොටම මේ අ කුසල් පිත්වලට යහපත්විාග ලබෙනවද යහපත් පවිපාග ලැබන්නේ නෑ ලෝ මූල සිත් වලට දේශමූල සිත්වලට නිරෙ අරංගනව පුද්ගලේ සතර පායට ඇදලදානවා. එහනම් අපි කංවලින් අහනේවා නිසා සතරා පායිවැටවානි. ං ඒෙගේ දේල් අපි බොහෝම රසකර කරහනවා. ඒවා හදබතට මිරක් වෙලා එවවාහන් නැතුම ඉන්න බැරිවෙලා බලන්න කොච්චඩ මේ මනස පරිහාණයට පත්වෙලාද කියලා. පුංචි දරුවන්ගේ පටන් පින්ගවතුනිින් ගීත හැවත් කේලාම හවත් ඕපදූ බැහවත් අනිත් ඇගේ අඩුපාඩු ගැහවත් මොනවා ගැනැහ්වා. අවසාන සිද්ධවෙන්නේ මේ හිත දූසිත වෙන කනේ. හිතා පිරිුදු වෙන කනේ ඉතිං අපිරිසිුදු හිතකට පිරිසුදු විපාගලැබේයිද. ජන සමාජයක තියෙන් අපිරි සුදු සිත්නම් එවන් ජන සමාජයකට යහපතක්වෙේ කළ හිතන්න පුළුවන්ද. පින් උතුනි ජන සමාජෙයටට යහපතක් කරන්න තියන්නේෙ. පුද්ගල හදසන්තානයේ පිවිතුරු කිරීමෙන් පමණයි. එසේ නොකර ඒ සඳහා වැඩ පිළිවෙලක් දිියත් නොකර ජන සමාජයක ප්‍රගමණයක් අවදාබල් ලැබෙන්න්නේන. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ වදාළමේ කථහාාවේ සීමවක්තියන් ඕන. අප භස්සා හෝත අත්‍යවශදයක් අතා කරම්ට ඕන. අනමශදේ කොහොමත් වුවමනා නෑපින්වතුනි. බුදුරජාණන් වහන්සේ වදාලා සම්මුක්හි භහෝතානම්බෝ භික්කවේ දොයන් කරණීයම්. එකතුුණට බස්ස මහනනිනු බලා එකතු වෙච්ච වෙලාවක ඔවුනොවන් සමූහයක් ලෙස කල් ගෙබෙන වෙලාවක දෙකක් කරන්න කිව්වා. එකක් තමයි අරියෝවා තුන්හි භාබෝ ඒකයනි උතුම් තුෂ්ණි භහෝත භාවේ ඒක අනෙ තරහින්. කතානුකරන්න එක නෙමි භාාවනා කර්මස්ථානයක් පොරුදු කරමින් නිහඬ වෙනවා. ඒවගේම එසේ නොවේ නම් ධම්මීවා කතා , දැහැමි කතහාාවක ඒදෙන්ට ඕන. මොකද පින්වතුනි දහැමි කතාාවම කියන්නේ දැහැමි කතාම කියන්නේ, අපපිච්ච කතා සන්තුට්ට කතා, පවිවේක කතා සංසගග කතා, විරියයාාරම්භ කතා, සීලකතා, සමාධිකතා, පඥා කතාා විමුත්තේ කතාා වි මුත්්‍රඥාන දස්සන කතා ඔය දසකතාවන්ට තමයි. බුදුරජාණන්මහාභ්‍ය දේශනා කළේ. දැහැමි කතාාව කියලා. බුදුරජාණන් වවාසගේ ධරමේසාකච්ඡාහ කරනවා ඒ ධරමය මෙිනෙහි කරනව ඒ ධරමය ඕනුන්ට කියා දෙෙනවා. දහම් සම්භාසනයේ බොහෝම වටිනවා. ඒකෙන් කවුරුවත් අරකටන අපපුරට යම්න්නේනෑ. එනිසා වචනයක් කතා කරන්නවල අර්ථවත් වචනයක් කතා කරන්න පින්වතුනි හිස් වචන කතා කරන්න. කටක් අරිනවාරයක් ගානි වචී කරමය සකස් වෙනවානේ. එහෙම ුණනාට පස විපාකයකුත් පිටුපසින් දෙනවනේ විාකෙන තමන් කරා. චන කතාකරේ අනුන් හදන්න වෙන්න පුළුවන් නොඒක්ද කියන්න පුළුවන් මංහෙම කතා කලේ මේ ඇත්තලෝකෙට කියන්න ඕන හින්ද ආදී වශයෙන් කතා කරන උදවිට ඕන තරංහේතු තියෙනවා. අනුන්ගේ ඕපදුව පොහොයන උදදිවයට ඕන තරංගේ උදෙසාහේතු තියෙනවා. ඒවගේ අනුන්ට බැනවදි නූදවිට ඕන තරං හේතු තියනෙන. අවසානේ සිද්ධවෙලාති නැක දෙයයි තමන්ගේ හදවත කුණු ගඳ ගාන හදවතක් වෙලා එතිින් පින්වතුනි කවරු වනත් හදවතතුලින් කුණු ගන්ඳනං හමන්නේ. න් පුදගලෙක්මානාව හිතවාදෙක් ොන බ ොදට සහිපත් කරන්න. හදබතින් හදබත වෛරගිනි දැල් පතුරුව පතුරුවා කෝපකරෝධ ආවේගයන් දල්ව දල්වා පින් උතුනි කරන්න පුළුවන් සේවේ මකක්ද කළ හැකි සමාජ සේවේමකක්ද. කළ හැකි ශාසන සේවයකුමක්ද මෙම ගන අපි ගැඹුරින් හිතන්නට ඕන. මේවා හගනන්න ඇත්තන්ට මේ ගැන හොදා දහසක්තිේ නවා ොහොම පින් පිරිච්ච පිරිසක් තමයි. මේ උතුම් දහම් කතහාබන්ට සවන්ධයෙන් ඉතින් එනිසා? මංගි ච්න්නේය බහෝම පාලනයකට නතුකරගෙන කල් ගෙවොත් ඒක දැවැන්ත උපකාරයක් මේශාසන ප්‍රතිබදාවේ ගුණ දරම දවුණ වන්න. තිං ඒකයි බදුරජාණන් වහන්සේ වදාලේ ආනන්ද ස්වාමින්න් වහන්සේට, ආදුනිකම ශාසනයට පැමිණින ශ්‍රාවකයා අඩු කතාවක යොදවන්ටඕන, ඉන්ද්‍රිය සංවරයක යොදවන්ටඕන සීලයක යොදවන්ටඕන. ඊළඟට හතද වන කාරණයක් දේශනා කලාා. ඒහ තුම්හි ආවසෝ ආරං්ඥිකා හෝත, අර්‍ය වනපත්ධානි පන්තානි සේනාසනානි පටි සේවත ඔන්න බලන්න. පින් උතුනි බදුරජාණන් මවිදේශනා කරන මේ පැවිද්ධාට අර්්‍ය සේනාසන ඇසුරු කරවන්න ඕන. පැවිද්දා ලවා අර්‍ය සේනාසනමල දුර ඈත වනසෙන්සුන්, ගල්ලෙන් රුක්මුල් මි්වයේ ඉප්පුහුණු කරන්න ඕන. අධිචීලයි අධිච්චිත්තය අදිි සමාධී යොදවන්ටඕන. හැනැත්තම්ම හා පිරිස් සිදිරියටට කැඳවාගෙනැවිල්ල. පැවිදිවෙච්ච ගමම් පිරිස්සිදිරයට දාල බන කියවන් ආදදේවල්ට පැවිද දෙක්කමුකළො ඒ කාන්තය පින්ගතනි විදහස වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු විදියට පැවිද්දා හික්මව්වොත් සහන කාලයක් සීල සමාධි ප්‍රඥාව හික්මවොත් බුද කලාවේ පාඩුවේ නිස්කලංක භාාවේ මේ හිත වැඩන්නේ ඉඩ දෙෙන්ටඕන. මේ හිතක් හදන්ඩ බෑකාම මට ගොරුවගොතියාගෙන තුනි ඩ හරුවක කිසිම් ස්තුවක් ේදුවයි කල්ල වැඩක්නන්නේ අය පහිටන්නේ මඩ ගහොරුේ. ඉතින් එනිසා මේ හිත්ත පිරිසුදු කරද්දිී මෙත් ජන සංගනිකා රාමතාවෙන් ටිකක් ඇතට ගිහිල්ල. එබගේම මේ සංකීන සමාජෙන් ටිකක් ඇතට ගිහිල්ල පුහුණුවෙන් ටඕන මේ බුද්ධපච්චනේ පහැදිලි කළලා දේශනා කලා. ආරන්න සේ නාසනවල හුදකලාවේ කල්ගෙවන්න. හැමදාම අරන්න ඉන්න කියනකත්නෙමේ. හැමදාම ගම ඉන්න කියනකදෙේ. නමුත් මේ හිත හදන පුද්ගලයාට නිවාරයෙන්ම හුදෙ කලා අවශ්‍ය වෙනවා. ඒ කාන්ත වශයෙන්ම ජනයාගෙන් ඇත් වෙල විජනවාත වූ වන සෙනසුන් හි උහනුවීම ඒ කාන්තෙන් අවශ්‍යයි. ඒකට අිහෝග කරන්න බෑහෙම අියෝග කරනවන්න බුද්ධ පච්චනයටයි අභියෝග කරන්නේ තුන්ලෝ කාගන ධර්මරාජයන් වහන්සේ පවා. ඇතැම්මිට මාසෙ හමාර. ඒ සා මහා සුවිශසාාල බුද්ධකෘත්තියයක් සිද්ධ කරද්දිි අද හද කලාවේ කල්ගෙව්වා. පිින්ඩ පාති ෙක ික්වක් හැර. ැ කෙකුට එලඹෙන්ට පා කියලා ඒ මහා සමාපත්තියන්ට සමදන ඉතින් එහෙම බලදි මොන රං ආදර්ශයක්ද බුදුරජාණන් වහසේ අපට ලබාදුන්. එනිසා පැවිුද්ධ වේවා ගී අයවේවා ජීවිතේ හුදකලාවේ ගෙබන්න කාලයක්තියන. එහු දෙකලාව කියන්න පින් උතුනි කාත් කවරුවන් නඇතිව. තැනිවීමම නෙමේ තනිවෙලා දර්මය පුරුදු කිරීම. තනිවෙලා සීලය තනිවෙලා සමාධී ප්‍රඥාපුරදු කිරීම. තනිවෙනවා කියන්නේ මේ අදහස් කරන්නේ කෙලෙස් සහිතව රාග දවේශ මෝහෝ වඩන්නට රහස්තයන් ගුප්ත තැන් හොයාගන්නව කියනක නෙමේ ඒ තැනක කිසි රහස්්‍ය භාවයක් නෑ ඒ වගේ තැනක කිසිම හද කලාවක් නෑ මේ කියන්නේ විරාගි හුදකලාව ඒ තමයි සුන්දර හුදකලාව කියන්නේ ආන්නේ හුද කලාව හදාගන්නටඕනි කාගෙන් ජීවිතවද. බුදුරජාණන් වහන්සේ මේ කියාදීපු විදිහට අනුගමනය කළොත් යම් චරිතයක් තමන්ගේ ප්‍රතිපදාව කවදාක්වත එයාට පීඩාවක් කෙල්ල වෙන්න නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ හක්ම වන මන් හුව පුහුණු කරන්නට ඕන කාය වූප කාසයන සමාධ පේ තබ්බා නිවේසේ තබ්බා පතිට්නාාපේ තබබා. කායික හද දෙ කලා විස් සෙල්ලාම හට ලබාදෙන්ට ඕන කායික හුද කලා මොකද කායික හද කලාවකිවෙේ අරන්න සේනාසනවල පුහුණ වීම භාවනාව වැඩීම සඳ අවශ්‍ය විවේකේ ලබා දෙනම් එකට කියනනි කායි විවේ. දැන්වන බලන්න පිළිවෙලිින් ප්‍රාතිමෝක සංවරයේ පිහිටලා. ඉන්ද්‍රිය සංවරයේ පිහිටල තාව අඩු කරලා අන්න හුද කලා පසුබිමකට ගිය පින්තුනනි මේ පමණින්ම එහිත මොන තරන් නිවෙනමද. ඒ ජීවිතය මොනතරන්නන් සාන්ත වෙනවද. එනිසා සන්තෝසෝ භගවා සමතාය දම්මන්දේශේති. සාන්ත බුදුරජාණන් වහන්සේ මිනිස් මනස සාන්ත කරගන්නට දම් දේශනා කලා. ධන්තෝසෝ භගවා දමතාය දම්මන්දේශේති ධාන්ත වූ බුදුරජාණන් වහන්සේ ධාන්තවීම පිණිස එකන්නේ. හදබතයක ඇැන සිතුවිල්ල එම නැත්තම් මේ හිත මුළුමනින්ම නිවාගෙන මුළුමනින්ම නිවීම පිණිස ධර්මදේශනා කලා. ඊළඟට භාග්‍යතුන් වසේ පස්වන කාරණයක් දේශනා කලා. ඒත තුම් හියාවුසෝ සම්මාදිිට්ඨිකා හෝත, සම්මා දස්සනයන සමන්නාගතා. ඔන්න සම්මාධිට්ටියයේ පිහිටවන්න ඕන. දැම් මේ හද දෙ කලා වුන මිත්‍ය දදුෂ්ටි හට ගන්න පුලුවන්න පෙන්වතුි. දැම් සීලයක සමාදම්වෙලා ඉන්ද්‍රියත් බොහොම සංවර කතාවත් අඩුයි. ආරන්ෙකයිින් හැබැ මිත්්‍ය අදෂටියයක් කටගත් කාට කියන්නද. මොන තරම් විපතක් ඇතිවේද. එනිසා භහංගතුන්නා වීලාගන දේශනා කන්නවා ඒ ආදුනිකයා සම්මාධත් ඉහ පීටවන්න ඕනි. ශාසනයේ නාමීන් දරමේ නාමින් මොනතරම් මිත්‍ය අදෂටිහටගන්නවද. එහෙම තැනකට අආවුත් මන්න තරන්නම් විනාසයක්ද. ඉතින් එනිසා පිකල්පනා කරන්න ඕනි තැනක් බොහොම ගැඹුණින් මේ ශාසන ප්‍රතිපදාාවට ආදුනිිකයකු බාරගන්නවනම් හික්මවන්නට පින්වතුනි? වැඩි හිට වාමන් වහන්සේලාට පරපත්තන වගකීමක් තිේෙ කිසි දාකේ වගකීමෙන් ඉවත් වෙලා යන්න බෑ. සිවරක් පෙරව් අයි කියලා කෙසිරවුල්ටිකයින් කරල්ලා තිසරණය ලබාදීලා කසාවත ලබාදීපු පමණින් වගකීම අවසංවෙන්න නෑ. කසාවත ලබාදීපු පමණින් අතහැරලා දැම්මොත්තේ පැවිද්දාා නිසා වාසනයට බරපත්ල අනතුර වෙන්න පුළුවන්. හික් මෙන්න නෑ සීලේක පිහිටන්නන්නේ නෑ තැම්මට ඒබගේම තමන්ගේ හිතට එන සිතලූන් ධර්මේ නාමෙන් කියන්න ගන්නවා. නය තියෙන ඉතාම ගම්බීර සම්ප්‍රදායක් සම්ප්‍රදාය උල්ලංගනය කරන්න බෑසාසනය කිසිම භික්ෂුවකට. වන්න ඕනම සම්ප්‍රදායක් උල්ලංගනය කරලා තමන්ට කැමැති සම්ප්‍රදායක් පිහිටවන්න පුළුවන් නමුත් ශාසන සම්ප්‍රදායි ආර්යවංශපති පදාව. චීවරය පින්්ඩ පාතයේ සේනාසනය ගිලන් පස. එම නැතයි ලඟට භාමනාරාමත මේ සතර ආරයවන්සපති පදාව කුරටම අනුගමනය කරන්නයි අපි බැඳිලයින්නේ. එමනැත්තං අපේසි තැගියාවන්ට. ඌුවමනාව හැටියට ඒ ප්‍රතිපදාව වෙනස් කරන්න බෑ. චීවඩේ වෙනස් කරන්න බෑ චීවරවන්සේ වෙනස් කරන්න බෑ සිවරකතින මැහමක් වෙනස් කරන්න බෑ. එනිසා එහම බලනකොට අපි හැම වෙලාවකුම බැඳිලයින්වා භික්ෂූන් හැටියට බදුරජාණන් වහ පේ දේශනා කල ඒ අමාධරමී එලෙසින්ම පස්්චිම ජනතාවට දේශනා කරන්න. කියා දෙන්නන්නේඒ ප්‍රතිපදාව එලෙසින්ම හඳුන්වා දෙන්න. ඉතින්නේ ප්‍රතිබදාාව වෙලෙසින්ම හඳුන්වාන්න නම් අන්න සම්මාධිත්්‍යය පිහිට අන්න ඕනි. මිත්්‍යයා දුෘෂ්ටියයක් ගන්න කෙනෙකුට මේ සාසනය ඇතුළටාවට පස් ඉතා පහසුවෙන් මිත්‍යයා දුෘෂ්ටයක් වනත් ගන්නට පුළල මොකද හේතුව. හොඳ විවේකයක් ඒ විවේකේ අයුතුවිදියට භාවිතකලොත් අන්නයාට මිත්‍යයා දුෂ්ටයක් ඇති කරගන්න ඉතා පහසුවක් වෙනවා දැන් ගිහිකෙදරකන්න කෙනෙක් නම්හරිහම්භ කරන්න ඕන කන්න බොන්න හොයන්නොුන් ඒගේ වැඩවල යෙදෙනකොට සැහැන කාලයක් ඒවු දෙසා ගත්ත වෙලා යනවා. නමුත් පැවිද්දකොට කාය හුද කලාව බහුල වශය ලැබෙන නිසා. මේ සම්මාදිිට්ඨි මාවතය ජීවිතය පිහිට වෙනැත්තං. ඒ හුද කලා ඒ විවේකේ වනත් එයාට බලවත් අනතුරකට හේතුවෙන. එනිස හැම වෙලාවකම ගුරුුවරේ ආචරයන් වහසු පාධ්‍යායන් මාහසේ දේවත්වයෙන් සල කලා මේ සාසනය අපිහික් මෙන්නට ඕනි. පැවිදිවෙච්ච ගමම්ම හිතෙන වගල්ලෙන් වට අන්ඩෝන ඒගේ හුද කලා තැන්වලට අන්න ඕ. තින් බැලූ බැල්ට මේේ රදක් නෑ කියල හෝදනාට පේනවා. නමුත් පින්වතුන, ඒේ අනිටු විපාක හටගන්නේ දවසන් දෙකකින්නෙමේ. ඒකේ අනිටු විපාක හටගන්න පටන් ගත්තට පස්සේ. ඒක තමන්ටයි අනුන්ටයි විසාාල අනතුරට හේතුවෙනවා මි්‍යයා දෘෂ්ියයක් ඇතිකර ගත්තොත් කොහමදයින් කරන්නේ සිවර කුත් පොරවාගෙන කෙස් සැවු ලිබක් කරලා. ීලේකුත්තියනවා ඉන්ද්‍රිය සංවනය ගුත්තියෙනවා කතාවත් අඩුයි අරන් එකක සේනාසනයක හෝජීවත්වය නෙමනැත්තන් පන්සලක හිතාගන්න ඒ වගේෙන මිත්‍යයා දෂ්ටයක් ඇතිවුණු. ඉතින් බුදුරජාණන් වහම දේශනා කරනවා. ති සම්මා දස්සනයේ සමාධ පේ තබා නිමේ සේ තම්බා පතිට්නාාපේ තම්බා සම්මා දර්ශනය යහපත් ජර්සනීමකක්ද බුදුරජාණන් වහන්සේගේමේ අමාධර්මය. අනිත්තේ දුකාානාත්මකෙන ්‍රිලක්ෂණය අවබෝධ කරවීම පිස. ඥයාාන දර්ශනය පහල කරවන්නට ඕන ප්‍රඥා පහල කරවන්න නිය උදෙසා චූත්‍රය විනය අභිධරමය අර්ථගතා ටීකා සහිතව දරාගන්න පුළුවන් මට්ටමට පුහුණු කරවනවා. අන්න එතන තමයි මේ අවසානකාර නිබුදුරජාණන් වන්සේ බදාලේ. එනිසා කොච්චර හුද කලා කෙරෙව්වා කොච්ච රන් කල්ගවන්න සැසව කතා වලු කරෙවත් ධදරමී ගෙනගන්නකෙන් ඇත්වෙෙන්න්න බෑ නිසා ධරමී ගෙනගන්නවා කියන කටපාඩන් කිරීම නෙමි එක කකාංගයක්ක් විතරයි දරම ගෙන ගන්නවක කියෑනන්නේ ගුරුවරයක අට. හික්මීමම් දරම ගෙන ගනීමක් සමත භාවනා වැඩීම විපස්සනා වැඩීම ධර්මය ගෙන ගැනීම. එනිසා මේ උතුම් ගරු භාවනය ශාසන දායාදේ භාග්‍යතුන් අස පෙන්වා වදාල ආරය අෂ්ඨහන්ගේක මාර්ගේ නමු වැඩ පිළිවෙල්. එල්ඟට බෝධිපක්ෂක ධර්ම ප්‍රගුණකිරීම වැඩ පිළිවල ඉතාම පැහැදිව පිරිසිුදුව පුහුණු කිරීමේ දක්ෂතාව ඔහු කෙරේ ඇති කරන්න ඕන. අන්නතුකට තමයි සම්මාධීට්ටිය පිහිටාන්නේ අපට තියෙන්වා ශසාසනී තිහාසයක්. ක්ෂු රම්පරාවක් තියෙනවා. එදාම එදාතුර අභින්න ලෙස ඒ ශ්‍රී සධ්හටම පැවතාආපු ආකාරයක් තියෙනවා. හැම්ම බනපදයක්ම තෝරාදුන්න රහතන් වහසල මෙන්න මේ වි්‍යහයි කියලා. එනිසා ඒ සලු දේවල් උල්ලංගනය නොවනාකාරයෙන් ඒ විදිහටම භාරාරගෙන එයින් අපේ ජීවිත සනසවාගෙන ඥානදර්ශනය පහල කරවාගෙන ඒත් මිහිරි පනිවිඩය ඒ විදිහටම මතු පරම්පරාවඩ ලබාදෙන්ෙන. එතකොට භික්ෂුව ආත්මාර්ථයයි පරාර්ථයයි උභයාාර්ථයම සාධනය කරලා. තමුණත් නිමී සැනසිලා මුළු ජනසමාජයක් නිවාසනසනව. ඉතින් බුදුරජාණන් වහන්ේ අන්දකමින්ද සූත්‍ර දේශනාවේදි වදාළ කරුණු පහතමයි, අද දේශනා කළේ ධර්ම දේශනාවට ආනන්ද ස්වාමින්න් වහන්සේටයි මේ කාරණායිදා භාග්‍යවතුන් වහසේ වදාලේ, ආදුනිිකව සාාසනයට පැමිණෙන භික්‍ෂුවට හෝ ගිස්ශ්‍රාාවකයා ඉස්සෙල්ලාම පුහුණු කරවන්න ඕනි ආකාරයයි. සු්‍ර දේශනාවෙන් වදාලි. ඒ ආකාරයේ බුදුරජාණන් වහන්සේ වදාරෙනවා කරුණු පහකින් මෙන්න මේ කරුණු පහේ ඒ ආධනිකයා පිහිටුවන්න අආධනිකයාකිවේ ආදුනිකයා පමණක්ම කියන කාරණය නෙමේ ආරම්භයේදිත් ආධනිකයා ඊළඟට නබක මධ්‍යම ඉළඟට තේර කිය මේ සලු දෙනට අදාලයි. ගිහි පැවිදිසිල්ලන්ට අදාලායි. ඇතකොට ඉස්සෙල්ලාම සීලේක පිටුවන් ඉන් අනතුරුව ඉන්ද්‍රිය සංවරයේ පිටුවන් ඉන් අනතුරුව අඩු කතාාවක යොදවන් වැඩි කතාාවේ නොදවන් ඊළඟට. අරම්ි සේනාසනවල හුද කලා බහමින්හි පුහුණවෙන්න සලස්වන්න සම්මාධිත්්‍යයේ පිහිටුවන්න මේ කාරනාාටිකේ පිහිටුවනවනං එමගින් ඒශ්‍රාවකය අකවදාවත් නොමගයන්නෙ නෑ. මෙ මිහිරිමාවතයේ ගමන් කරලා චතුරාරි සත්‍ය අවබෝධයෙන් සුවපත්වෙනවා ඉතින්නේ නිසාද මේ දහම් කතාව අසාසිටි හැම දෙනාටම. නොවරදින ගමනක් ගමන් කඩලා බුදුරජාණන් වහන්සේලා පසේ බුදුතුම, මහරහා තුොතුමෝ නිමි සැනැසී වැඩබදාලා ග්‍රාම හමානිමනින් සැනසෙන්න හේතු සම්පූර්ණවේවා වාසනාවේවා කෙළ මම ආශිර්වාද කරනවා.